මනුස්ස ජීවිතයේ ස්වභාවය ඕනෑම මොහොතක නැති වී යන්නට පුළුවන් ස්වභාවය. ව්‍යාදි ධම්මෝම් හි ව්‍යාදි ධම්මං අනතීතෝති ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්හම් පච්චවෙක්කි තබ්බං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ව්‍යාදි ධම්මෝම් හි මම ව්‍යාදිය ස්වභාව කොට ඇත්තෙක් වෙමි. ව්‍යාදි ධම්මං අනතීතෝති ව්‍යාදි ධර්මය නොයික්ම වූ බව ඇත්තෙක් මේ කියලා ගහට්ටේනවා පබ්බජිතේනවා ගිහියන් විසින් සහ පැවිද්දන් විසින් අබින්හං පච්චවෙක්කිතබ්බං නිරන්තරයෙන්ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියලා. මේ ලෝකයට ඉපදුණු සෑම මිනිසෙක්ම සෑම පුද්ගලයෙක්ම සෑම සත්වයෙක්ම මරණය උරුම කොටගෙන මරණය දායාද කරගෙන මරණය ස්වභාව කොටගෙනයි පවතින්නේ. ඒ දේ වළක්වන්නට මෙලොව කවරෙකුටවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ මරණය ස්වභාව කොට පවතින සත්වයාට බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා ඒ මරණ දුක නැති කරන ක්‍රමය පිළිබඳව මරණ ධර්මය දුරු කරන මාවත පිළිබඳව අපට දේශනා කරන්නට යෙදෙන්නේ. ඒ මරණ දුක කියන දේ මේ ජීවිතේදිම දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මරණ ධර්මය කියන දේත් අනුත්පාදයට ලක් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ උතුම් ධර්ම මාර්ගය අපි මේ ජීවිතය තුළ සාක්ෂාත් කරගටියුතු වෙනවා. ඒ විදිහට තමයි අපිට අපේ ජීවිතය අර්ථවත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. මනුස්ස ජීවිතයක් ගෙවනකොට අපිට මේ ජීවිතය ජීවත් වන්නට අවශ්‍ය උපභෝග පරිභෝග වස්තු සම්පත් අපිට අවශ්‍ය වෙනවා. ඒ උපභෝග පරිභෝග වස්තු සම්පත් අපිට ඒ සියල්ලක්ම ලැබිලා තිබුණත් ඒ දේවල් හරය කොට අපි කල්පනා කළොත් අපේ ජීවිතය හිස්සුවක් බවට පත් වෙනවා. ලෝකේ බොහෝ කොටම දෙව් මිනිසුන් සහිත ලෝකයා කාමය අනුව ගිහිල්ලා කාමය පරියාපන්නව ජීවත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ කාමය අනුව ගිහිල්ලා කාමය පරියාපන්නව ජීවත් වෙන ලෝකෙට ඒ කාමය නිසා දුක වෙහෙස විඩාව පැමිණෙනවා. ඒ දුක වෙහෙස විඩාව නැති කරගන්නට කියලා අපි දුකට තවත් දුකකින් ප්‍රතිකර්ම සපයනවා. අපි ඉන්න ගෙදර වහලේ හිල් වෙලා තෙමෙනකොට අපි නොතෙමී ඉන්නට කියලා කල්පනා කරලා අපි ඒ වහලේ සෙවිලි කරලා තියෙන දෙයක් ගලවලා අරගෙන අර තෙමෙන තැන සෙවිලි කළොත් අපිට එතන නොතෙමෙනවා. නමුත් අරක ගලවපු තැන නැවත තෙමෙනවා. අන්න ඒ වගේ තමයි අපි කවුරුත් ජීවිතය තුළ අද ගත කරන අවස්ථාව හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. ජීවිතයට දුක ගලාගෙන එනකොට ඒ දුක නැති කරන්නට කියලා ඒ වෙහෙස නැති කරන්නට කියලා අපි ජීවිතය තුළ දේවල් හොයනවා. අපි ඊට අනුගතව කටයුතු කරනවා. නමුත් ඒ දේවල් නිසාත් අපේ ජීවිතයට දුක පැමිණෙනවා. අපි නැවත නැවත ඒ දේවල් ආවරණය කරගන්නට තව තව දේවල් හොයාගෙන යනවා. කොටින්ම කියනවා නම් අපි ප්‍රශ්නෙකට උත්තර හොයනවා හැමෝම. ඒ උත්තරේ නිසා නැවත ප්‍රශ්න ලැබෙනවා. ඒ ප්‍රශ්නවලට අපි නැවතත් උත්තර හොයනවා. මේ විදිහට අපි ජීවත් වෙනකන් හැමදාම ප්‍රශ්නවලට උත්තර හොයමින් ජීවත් වෙනවා. අවසාන මොහොතෙදිත් අපි ප්‍රශ්න ටික ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනකොට අපි ජීවිතේ අතහැරලා දාලා යන්නට සිද්ධ වෙනවා. එනිසා නුවණැත්තන් විසින් සැමදා කල්පනා කළ යුතු දෙයක් තමයි අපට මේ ජීවිතය හැරදා යන්නට සිදුවන දෙයක්. මේක ඕනෑම මොහොතක අපිට අතහරින්නට සිද්ධ වෙනවා. අපි ඒකට සුදුසුද කියලා ආත්ම ප්‍රත්‍යවේක්ෂණයක් අපි හැමදාම සිද්ධ කරනවා නම් ඒක ඊටාම වැදගත් වෙනවා. අපි හැමදාම නොමැරී ඉන්නට වගේ ජීවත් වුණාට අපි කවුරුත් මරණය කියන ධර්මය උරුම කරගෙන ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හරියට ගහක තියෙන ගෙඩියක් වගේ කියලානේ. ගහක හැදෙන ගෙඩියක් ඕනෑම අවස්ථාවක බිමට වැටෙන්න පුළුවන්කම තියෙනවා. පුංචිම කාලෙදි
ඒ වගේම මේක ටිකක් ලොකු වේගෙන එනකොට පැසීගෙන එනකොට ඒ වගේම පැසිලා ඒ වගේම ඉදිලා ඕනම මොහොතක ගහක තියෙන gediyeka ස්වභාවය තමයි අනිවාර්යයෙන්ම බිමට පතිත වෙන බව. අපේ මනුස්ස ජීවිතයේ ස්වභාවයත් ඒකම තමයි. මරණයට මෙන්න මේකයි නිශ්චිත කාලය කියලා අපි සමස්තයක් දෙස බලලා කාලය හදාගෙන හිටියට ඒකට කාලයක් ඇත්තේ නැහැ. ඒක ඕනම මොහොතක සිද්ධවන්නට පුළුවන්කම තියෙනවා. දරුවෙකුට චූටිම දරුවෙකුට වුණත් ළමයෙකුට වුණත් තරුණ වයස ගත කරන කෙනෙකුට වුණත් ඒ වගේම මැදි වයස ගත කරන කෙනෙකුටත් ඒ වගේම වයෝවෘද්ධ කෙනෙකුට වුණත් ඕනෑම මොහොතක මරණය කියන ධර්මයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවාමයි. එබඳු මරණය කියන ධර්මය උරුම කරගෙන ජීවත් වන අපිට අපි ප්‍රඥාවෙන් යුක්තව කල්පනා කළ යුතු වෙනවා. අපි ජීවිතය තුළ සසර අසරණ නොවන දෙයක් අපි සිද්ධ කරගෙන තියෙනවාද කියන එක පිළිබඳව. අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ සසර අනවරාග්‍රයි මේ සංසාර ගමන තුළ අතීත කෙලවරක් පණවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා. මේ අනන්ත සසර ගමන තුළ අපි මව් මරණ දුකට හඬපු කඳුළු එකතු කළොත් ඒ කඳුළු ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පියා මරණ දුකට හඬපු කඳුළු එකතු කළොත් ඒ කඳුළු සතර මහා සාගරයේම ජලයට වඩා වැඩි කියලා දේශනා කළා. පින්තුනේ මහා සමුදුරු පර යන්නට අපි කවුරුත් හඬලා තියනවා, අපි කවුරුත් වැළපිලා තියනවා. එපමණ දුක්සහගත සසරක එපමණ දුකක් විඳමින් අපි කවුරුත් අද ඒ සියල්ලම වහලා දාලා හරියට මතක් වෙන්නේ නැහැ වගේ අපි කාලය ගත කරනවා. ඒක තමයි කෙලෙසුන්ගේ තියෙන බලවත්කම, අවිද්‍යාව කියන ධර්මයේ පිළිබඳව නොදන්නාකම ඒකයි. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා, මහණෙනි මම මේ විදිහට කියනකොට මේ අවිද්‍යාවේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් මේ දේවල් ප්‍රතික්ෂේප කරයි. හේතුව මොහොත ළඟට ගිහිල්ලා බලනකොට මොනතරම් මහ ජල කඳක්ද. හැබැයි අපිට පේන්නේ අපේ අද ජීවිතයේ විතරනේ. ඒ නිසා කෙනෙක් ඇතම් විටක මේ දේ විශ්වාස නොකරන්නටත් ඉඩ තියෙනවා. නමුත් අවිද්‍යාව කියන දේ තේරුම් ගත්තොත්, මේ කර්ම වෘත්තය සහ විපාක වෘත්තය තේරුම් ගත්තොත්, නැතිනම් කම් වට සහ විපාක වට, ඒ කියන්නේ කර්මයට විපාක ලැබෙනවා, නැවත ඒ විපාකයේ පිළිබඳව කර්ම සකස් කරගන්නවා, නැවත ඒකට විපාකයක් ලැබෙනවා. මේ කර්මය සහ විපාකය, නැතිනම් හේතුව සහ ඵලය කියන මේ පටිච්චසමුප්පාද ධර්මයේ යම් කෙනෙක් දකිනවා නම්, එබඳු වූ පුද්ගලයා තේරුම් ගන්නවා මේ කාරණාව සත්‍ය වූ වචනයක්මයි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙනෙක්ව සුමගට ගන්නටවත් බොරුවක් දේශනා කරපු උත්තමයන් වහන්සේ නමක් නෙමෙයි. අතිශයෝක්ත්‍යාගත දෙයක් පෙන්නපු උත්තමයන් වහන්සේ නමක් නෙමෙයි. ඒ නිසා මේ සසර ගමනේ ස්වභාවය එසේ වූවක්මයි. ඒක තමයි අපි තේරුම් ගත යුතු දේ බවට පත් වෙන්නේ. එබඳු සසරක අද දවසේදී අපි ලබාගෙන තියෙන මනුස්ස ජීවිතය හරියට දුර ගමනක් යන මිනිසෙක්, දුර ගමනක් යන කෙනෙක් විසින් ලබාගත්ත ඒ කියන්නේ නතර වුණ අම්බලමක් වගේ, විවේකයේ සඳහා ලබාගත්ත තැනක් වගේ. දුර ගමන් යන ඒ කාලෙදී අද වගේ වාහන නොතිබුණු කාලේ මිනිස්සුන්ට නතර වෙන්න අම්බලම් හදලා තිබුණා. ඒ අම්බලම් හදලා තිබුණාම මිනිස්සු ගිහිල්ලා හවසට ගමන් යන පයින් යන මිනිස්සු මෙතනට එකතු වුණා. මේ අම්බලම් වල එකතු වෙලා ඉන්න මිනිස්සු එදා රාත්‍රියේ උයාපිහාගෙන කාලාගෙන ආපු දෙයක් ඉන්න අයත් එක්ක සතුටු සාමිච්චි ආගිය තොරතුරු කතා කරලා දැන හඳුනගෙන පහවදා උදෑසනම තමන් ආපු ගමනාන්තය බලා පිටත් වෙලා යන්නට යනවා. මනුස්ස ජීවිතයත් හරියට පින්නතුනේ මෙන්න මේ අම්බලමක් වගේ කියලා කියනවා. ඒකට හේතුව අපිත් මේ ජීවිතයේ උපදිනවා, ඉපදිලා අපිට මේ ජීවිතය තුළ පමණක් සීමාවන නෑ කම් දුව පුතා, අම්ම තාත්තා, නෑ දෑයෝ, හිත මිතුරෝ, මේ ආදී අය ඇසුරු කරමින් මේ ජීවිතය තුළ තියෙන දෙයක් උයාපිහාගෙන කාලා ඉන්නෝ වගේ මේ දේවල් ගොඩනගාගෙන ඉන්නවා. ඒ සියල්ලක්ම අතහැරලා දාලා අපි ආපු දිහා බලාගෙන යනවා වගේම තම තමන් ගෙනාපු කර්මයට අනුරූපීව අපි හැමෝම තවත් උත්පත්තියක් කරා ගමන් කරනවා.
කම්මස්ස කෝමහි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දුහු කම්ම පටිසරණෝ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අපි කර්මය නෑදෑය කරගෙන කර්මය දායාද කරගෙන කර්මය සහායකයා බවට පත් කරගෙන කර්මය ස්වභාවය බවට පත් කරගෙන අපි වාසය කරන්නේ. ඉතින් ඒ නිසා කර්මයට අනුරූපීව අපිට යන්න සිද්ධ වෙනවා. තමන් කරපු කර්මයට අනුරූපීව තමන්ගේ අම්මත් ගිහිල්ලා වෙන තැනක උපදින්නේ නැහැ. අපි කරපු කර්මයකට අනුරූපීව අම්මත් තව තැනක උපදින්නේ නැහැ. අපි තව තැනකට යන්නෙත් නැහැ ඒ අම්මා කරපු කර්මයකට අනුරූපීව. ඉතින් මේ විදිහට තමන් කළ කර්මයකට අනුරූපීව තමන්ම ඒකට අදාළ විපාකයේ භුක්ත විඳ යුතු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැනක ජීවත් වෙන අපි අද මේ ජීවිතය තුළ සාරවත් දේ ගවේෂණය කළ යුතුයි. සාරවත් දේ කියලා කිව්වේ අපිට ඉතුරු වෙන දේ. පින්නතුනි අපිට මරණයත් එක්ක අපි ගොඩනගන හැමදේම අපිට අහිමි වෙලා යනවානේ. මරණයත් සමග අපි ගොඩනගන හැමදේම අපට අහිමි වෙලා යනවා. ඔබ මොනතරම් උගත්කමක් එකතු කළත් උගත්කම ඔබට අහිමි වෙනවා මරණයත් එක්ක. ඔබ මොනතරම් වර්ණ සම්පත්තියක් එකතු කරගෙන හිටියත් වර්ණ සම්පත්තිය ඔබට අහිමි වෙනවා. ඒ වගේම ඔබ මොනතරම් ධනයක් එකතු කරගෙන හිටියත් ඒ ධනය ඔබට මරණය සමග අහිමි වෙනවා. ඔබට මොනතරම් ආදරය කරන දෙමව්පියෝ හිටියත් මොනතරම් ආදරය කරන දරුවෝ හිටියත් ඒ සියල්ලක්ම මරණය සමග අතහැරිලා යනවා. එතකොට අපිට මේකත් එක්ක අතහැරිලා යන දේවල් අපි ලෝකේ සාරයි කියලා හිතාගෙන මේ දේවල් ඇසුරු කරනවා නම් පින්නතුනි ඒක ප්‍රඥා සම්පන්න දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ නැහැ. එහෙනම් අපට දේශනා කරනවා මේ ලෝකේ ඇත්තටම සාරවත් දේ හොයන්න. ඔය අසාරවත් දේ සාරවත් කියලා හිතන මොඩකම ටිකකට පැත්තකින් තියලා අර తాවකාලිකව අහිමි වෙලා යන දේවල් පිළිබඳව ඒවට ඒව පසුපස්සේ ඕනවට වඩා පන්නගෙන යන්න එපා. ඔබ සාරවත් දේ ගවේෂණය කරන්න කියලා. ඒ සාරවත් දේ අපි ගවේෂණය කරනකොට අපිට ලැබෙනවා කොමක්ද? අපි කර්මය දායාද කරගෙන කර්මය සහායකයා කරගෙන ඉන්නවා නම් ඒ කර්මය පැත්ත අපිට වෙනස් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි අද දවසේදී අපි කළ හැකි කළ යුතු බුද්ධිමත්ම දේ බවට පත් වෙන්නේ. ඒ දේ වෙනස් කරනකොට අපිට වෙනස් කරන්නට වෙන්නේ අපි ලෝකයේ පිළිබඳව හඳුනා ගන්නා ක්‍රමවේදය වෙනස් කිරීමෙන්. ඒකෙන් අපිට සියලුම දුක නැති කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ප්‍රතිපදාව පනවනකොට ඒ ප්‍රතිපදාව පනවන්නේ දුක්ඛ දෝමනස්සානං. මේ යම් දුක්ඛයන් තියෙනවා නම් කායික වූ දුක්ඛයන් තියෙනවා නම් මානසික වූ දුක්ඛයන් තියෙනවා නම් මෙන්න මේ දේවල් අස්තංගමයට යවන්නට නැතිනම් මේ දේවල් කෙලවර කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ නමක් ධර්මදේශනා කරන්නේ. කෙනෙකුට හිතෙන්නට පුළුවන් මොකද්ද මේ බුදුදහම තුළ හැම වෙලාවකදීම දුක පිළිබඳවම කතා කරන්නේ කියලා. නෑ, බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ හැම වෙලාවකදීම දුකෙන් ඉන්න ලෝකෙට, ඒ කියන්නේ දුක් වූ දේවල්ම හොයාගෙන යන ලෝකෙට සැපය කියන දේ ලබන්නේ කොහොමද කියන දේ. ඒ කියන්නේ දුක නැති කරන්නේ කොහොමද කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම කතා කළේ. ලෝකයට ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නෑ කියලා පෙන්නලා අපිට ජරා මරණ දුකෙන් මිදෙන විදිහක් ගැන කතා කළා. දුක ගැන නෙමෙයි කතා කළේ, අපි දුකෙන් මිදෙන විදිහ ගැනයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මේ ජීවිතයේ කෙනෙකුට පුළුවන්කම තියනවා ඔහු ප්‍රඥාවෙන් කල්පනා කරලා මේ සියලු දුකෙන් අත මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ ශාසනය අපිට ලැබිය හැකි උත්තරීතරම ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. අපි දන්නවනේ අද ලෙඩවීම කියන එක මොනතරම් දුකක්ද කියලා. මරණයට පත්වීම කියන දේ මොනතරම් දුකක්ද කියලා. අන්න ඒ ලෙඩවීම මරණය කියන දුකෙන් අපිට පුළුවන් නම් සදහටම අත් මිදෙන්න, අත් මිදිලා ජීවත් වෙනවා කියන තැනටපත් වෙන, නැතිනම් ඒකෙන් මිදිලා ඉන්නවා කියන දේ කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි පින්නතුනි අද අප විසින් කළ යුතු දේ බවටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වුවේ අන්න ඒ සඳහායි. කියන්නේ අද දවසේදීම මේ දුක සාන්දෘෂ්ටිකවම නැති කිරීම සඳහා. ඒ කියන්නේ මරුණට පස්සේ දුක නැති වෙන තැනක් ගැන නෙමෙයි අපිට පෙන්වුවේ. මේ ජීවත් වෙනකොටම අපි දුක නැති කරන්නේ කොහොමද කියලා තමයි අපිට පෙන්වලා දුන්නේ. ඒ නිසා මේ ධර්මය සක්හාතයි. ඒ කියන්නේ මනාකොට දේශනා කළා තියෙනවා.
එනිසා අපිට පුළුවන්කම තියෙනවා මේ ජීවත් වෙනකොටම දුක නැති කරන්න. අපි අන්න ඒ තාක්ෂණය, ඒ දේ අපි අද දවසේදී පුරුදු පුහුණු වෙන්නට ඕනේ. මොකද මේ ලෝකේ දුක උපද්දන්නේ වෙන කෙනෙක් ඇවිල්ලා නෙමෙයි, දුක උපද්දගන්නේ කෙනකෙනා තුලයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපිට තමන් තුළම දුක නැති වෙන ක්‍රමවේදයක් පිළිබඳව. ඒ ක්‍රමවේදය පිළිබඳව අපි හොයා බලනකොට අපිට දකින්න පුළුවන් ලස්සන සූත්‍රයක් තියෙනවා. සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ දකින්න තියෙන මේ සූත්‍රයේ නම තමයි බන්ධන සූත්‍රය කියලා කියන්නේ. බන්ධන සූත්‍රය, බන්ධන කියලා කියන්නේ අපි බැඳීම් කියන එකටනේ. බුදුරජාණන් වහන්සේ බැඳීම් පිළිබඳව කතා කරනවා. කියන්නේ අපිට තියෙන බැඳීමක් ගැන කතා කරනවා. අසෘතවා භික්ඛවේ පුතුජ්ජනෝ, මේ ලෝකේ අසෘතවත් පුතුජ්ජනේ, අසෘතවත් කියලා කියන්නේ ධර්මය අහලා නැති, ධර්මයේ පිළිබඳව නොදන්නා පුද්ගලයෙකුට කියනවා අපි අසෘතවත් පුතුජ්ජනයා කියලා. ධර්මය අහලා නැහැ, ධර්මයේ පිළිබඳව අවබෝධ කරගෙන නැහැ. අන්න ඒ කෙනා සත්පුරුෂයව හඳුනන්නේ නැහැ, ආර්යයව හඳුනන්නේ නැහැ. එබඳු ලක්ෂණයෙන් යුක්ත පුද්ගලයා මේ ලෝකේ මොකද කරන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්මවත් කොට කල්පනා කරනවා. ඒ වගේම රූපවන්තං වා අත්තානං සමනුපස්සති, ආත්මය රූපවත් වූවක් කොට කල්පනා කරනවා. ඒ වගේම රූපස්මින් වා අත්තානං, රූපේ කෙරෙහි ආත්මය පිහිටලා තියෙනවා කියලා කල්පනා කරනවා. එහෙම නැත්නම් අත්තනිවා රූපං, ආත්මයේ කෙරෙහි රූපේ පිහිටලා තියෙනවා කියලා මේ අසෘතවත් ප්‍රතඥයා තේරුම් ගන්නවා. ඔහු දකින්නේ ඒ විදිහට. එතකොට දැන් මේ කිව්වේ මොකද්ද? ඔහු රූපය පිළිබඳව ඇලෙන ආකාරය. දැන් මේ වචන ටික ඇහෙනකොට මම හිතනවා ආදුනික පිරිසක් සම්බන්ධ වෙනවා කියලා. ඉතින් මේ වචන ටික ඇහෙනකොට ඔබ මහා ගැඹුරු දෙයක් හැටියට කල්පනා කරන්නට එපා. මේක පුළුවන් තරම් සරල කොට පැහැදිලි කරන්නට උත්සාහ කරන්නම්. එතකොට දැන් මේ රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කොටින්ම මේ දේශනා කළේ මෙන්න මේක මේ ටික ගැන කියනවා බුදුරජාණන් වහන්සේ. රූප බන්ධනයක් කියලා, රූපය පිළිබඳව අපි බැඳුණු බැඳුමක්. එතකොට රූප බන්ධන බද්ධෝ කියලා කියනවා, රූප බන්ධනයෙන් බැඳිලා අපි කියලා. එතකොට මෙන්න මේ රූප බන්ධනයෙන් බැඳීම කියන තැන අපිට පෙන්වන්නේ කොහොමද? අපිට මේ රූපය පිළිබඳව තියෙන අදහස නිසා. ඒ රූපය පිළිබඳව තියෙන අදහස තමයි අර හතර ආකාරයකින් දැක්ුවේ. එතකොට අපිට ඒ හතර ආකාරයේ මොකද්ද? රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්මයක් කියලා හිතනවා. රූපවන්තං වාත්තානං ආත්ම, මේ ආත්මය කියන එක රූපවත් වෙලා තියෙනවා. ඊට පස්සේ රූපස්මින් වාත්තානං, රූපේ කෙරෙහි මේක පිහිටලා තියෙනවා. එහෙම නැත්නම් ආත්මය කෙරෙහි කියලා හිතනවා. දැන් ඕක අපිට සමස්තයක් විදිහට අපි එක එක විදිහට කල්පනා කර කර ඉන්නේ නැහැ. මෙතනදී පොදුවේ කියන්නේ මේ පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියලා අපිට තියෙන හැඟීම. ඒ කියන්නේ දැන් අපි කොටින්ම මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන තැනක් තමයි අපේ දිනදා ජීවිතේ. අපි කියන්නේ දැන් මේ පණ කියලා එකක් තියෙනවා කියලා. එතකොට ඒක මේ රූපය ඇතුලේ තියෙනවා. එහෙම නැතිනම් මේ රූපයම තමයි කෙනා, රූපේම තමයි මේ පොඩි කාලේ ඉඳලා මේ විදිහට තිබිලා මේ ලොකු වෙලා මැරිලා තියෙන යන්නේ. එතකොට මේ රූපයම කෙනා කියලා කල්පනා කරනවා කෙනෙක්. ඒක තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා කිව්වේ. මේ රූපේමයි කෙනා. මේ සත්වය කියලා කියන්නේ, මේ පුද්ගලයා කියලා කියන්නේ ওই රූපේම තමයි. ඕක ඇතුලේ වෙන මොකුත් ඇත්තේ නැහැ. මේකේ ජීව විද්‍යාත්මක මේ කය විතරයි තියෙන්නේ. එතකොට මේම තමයි කෙනා කියලා කෙනෙක් කල්පනා කරනවා. ඒ කල්පනා කරන නිසා යාට මොකද්ද වෙන්නේ? එයාට වෙන්නේ ඒ රූපේ නැති වෙනකොට මොකද්ද වෙන්නේ? ওই කෙනත් නැති වෙලා යනවා කියලා දෘෂ්ටියකටපත් වෙනවා. ඒකට කියනවා අපි උච්ඡේද දෘෂ්ටිය කියලා. ඒ වගේම රූපවන්තං වාත්තානං සමනුපස්සති කියලා හිතනවා. මේ රූපේ ඇස්සේ නැතිනම් රූපේ අසුරු කරගෙන ආත්මය කියලා එකක් තියෙනවා. මේක ඇතුලේ ආත්මය කියලා එකක් තියෙනවා. එතකොට මේක ඇතුලේ ආත්මය කියලා එකක් තියෙනකොට මේ රූපේ නැති වුණාට ආත්මය තව තැනකට යනවා. තව තැනකට ගිහිල්ලා එතන උපදිනවා. එතන රූපයක් අරගෙන ඉඳලා ඒක රූපයක් නැතිලා තව තැනකට යනවා. මෙන්න මේ විදිහට භවයෙන් භවයට, භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා කල්පනා කරනවා. එතකොට රූපස්මින් වාත්තානං කියලා කියනවා. මේ හරියට මේ රූපය ඇතුලේ මේ ආත්මය කියලා එකක් තියෙනවා කියලා. රූපය ඇතුලේ ආත්මයක් කියලා එකක් තියෙනවා කියලා කල්පනා කරනවා. ඒ වගේම අත්තනිවා රූපං කියලා කියනවා. ආත්මය කෙරෙහි
රූපේ පිහිටා තියෙනවා කියලා ඒක මත පිහිටපු දෙයක් හැටියට කල්පනා කරනවා. මේ කල්පනා කරන්නේ කියන්නේ මේ මූල චේතනාව අරගෙනයි කතා කරන්නේ. මූල චේතනාව කියලා කිව්වේ අපි හිතන විදිහේ තියෙන මුල. මේක මේ වචන වලින් අපි හිතන්න නැති වෙන්න පුළුවන්. අපි වෙන වෙන ස්වરૂපයන්ගෙන් හිතන්න පුළුවන්. අපි මේ සත්වයක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියලා අපිට තියෙන දැකීම ගැන තමයි කොටින්ම මේ විග්‍රහ කරලා දෙන්නේ. එතකොට අන්න ඒ විදිහට ජීවත් වෙන කෙනාට මොකද්ද කිව්වේ? රූප බන්ධන බද්ධෝ කියලා. රූප බන්ධනයන්ගෙන් බැඳිලා ඒ පුද්ගලයා. එතකොට මෙතනදි කියනවා ඒ කෙනාට දැන් නිකම්ම නෙමෙයි, එයා මේ අභ්‍යන්තර බාහිර කියන මේ බන්ධනයන්ගෙන් බැඳිලා ජීවත් වෙන වාසය කරන කෙනෙක්. එතකොට අතිරදස්සී අපාරදස්සී කියලා කියනවා. ඒ කියන්නේ අතිරදස්සී කියලා කියන්නේ එයා පරතරක් දකින්නේ නැහැ. අපාරදස්සී ඒ කියන්නේ තීරයක් දකින්නේ නැහැ. එයා ඒ වගේම පරතරක් පිළිබඳව දකින්නේ නැහැ. සංසාර වර්තයේ පිළිබඳව එයා දකින්නේ නැහැ. ඒකේ නා මොකද්ද වෙන්නේ? බද්ධෝ ජායති. බැඳිලම මේ ලෝකේ උපදිනවා. එතකොට බද්ධෝ මීයති. ඒකේ නා බැඳිලම මරණයටපත් වෙනවා. බද්ධෝ අස්මා ලෝකා පරං ලෝකං ගච්ඡති. බන්ධණයෙන් බැඳිලම මෙලව අතහැරලා පරලෝකට යනවා කියලා කියනවා. එතකොට දැන් මේක තමයි බන්ධනය. මේක තමයි ලොකුම බැඳුම. එතකොට යම් තැනක යම් කෙනෙකුට බැඳුමක් තියෙනවා නම්, යම් කෙනෙකුට බන්ධනයක් තියෙනවා නම්, අන්න එතන ඒ පුද්ගලයාට දුක කියන දේ පවතිනවා. යම් කෙනෙකුට යම් තැනක බන්ධනයක් තියෙනවා නම්, බන්ධනේ තියෙනකොට ඒ පුද්ගලයාට එතන දුක කියන දේ තියෙනවා. මොකද්ද ඒ දුක? ඒ දුක තමයි අද අපි විඳින සෑම දුකක්ම. ලෙඩවීම, මරණය, මහලු වීම, ජරාව මේ සියල්ලම මේකට ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි පොදුවේ කියනවා ජරා මරණ දුක කියලා. එතකොට මේ ජරා මරණ දුක අපි අද දුකක් විදිහට විඳිනවා. එතකොට දැන් මේක ප්‍රභවය වුණේ කොහෙන්ද කියලා අපි බැලුවොත්, මේක ඇති වුණේ කොහොමද කියලා අපි ටිකක් මොහොතකට කල්පනා කරලා බැලුවොත් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා මේක ඇති වෙලා තියෙන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි, මේක ඇති කරගෙන තියෙන්නේ තමන් තුළ උපද්දගත් කෙලෙසයක ප්‍රතිඵලයක් විදිහට කියලා. මේක ඇති කරගෙන තියෙන තමන් තුළ ඇති කරගත්ත කෙලෙසේක ප්‍රතිඵලයක් විදිහට. මොකද්ද තමන් තුළ ඇති කරගත්ත කෙලෙසේක ප්‍රතිඵලයක් කියලා කියන්නේ? දැන් ලෝකය තුළ අපිට ධර්මයන් හටගන්නවා, ඉතුරු නැතුව නැති වෙලා යනවා. මේක අද දවසේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවානේ. ලෝකේ දේවල් හටගන්නවා, ඉතුරු නැතුව නැති වෙලා යනවා. අපි බොහොම සරලව තැනක ඉඳලා කතා කළොත් කැලේ තියෙන ගහක් හැදිලා ඒක ලොකු වෙලා මැරිලා යනවා. අපිට ඒ දේවල් ගැන කිසිම දුකක් කිසිම වෙහෙසක් ඇත්තේ නැහැ. එතනිනුත් එහාට ගිහිල්ලා අපි මෙහාට ඇවිල්ලා ටිකක් කතා කළොත් එහෙම අපි නොදන්න මිනිස්සු ඉන්නවා ඉපදිලා, ඒ මිනිස්සු ලෙඩ වෙලා, ඒ මිනිස්සු මරණයටපත් වෙනවා. අපිට කිසිම දුකක් එන්නේ නැහැ. අපි අපේ ජීවිතයේ දිහා හැරලා බැලුවොත් මේක අද දවසේදී අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන්කම තියෙනවානේ. මේ රෝගියත් එක්ක මිනිස්සු අපි නොදන්න මිනිස්සු ගොඩාක් එක දවසකට ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. හැබැයි අපිට ඒ දේවල් නිසා ජීවිතේට දුක එන්නේ නැහැ. හැබැයි අපිට අපි දන්න අපි හඳුනන කෙනෙකුට ඒක ආවහම, අපි ආදරය කරන කෙනෙකුට ආවහම මොකද්ද වෙන්නේ? එතනදී අපේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. අපි හිතනවා මරණය නිසා අපිට දුක ආවා කියලා. ඇත්තටම දුක එන්නේ මරණය නිසාද කියලා අපි ටිකක් මේ වෙලාවේදී බුද්ධිමත්ව කල්පනා කරලා බලන්නට ඕනේ. අපි කල්පනා කරලා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙන අපි ඇත්තටම දුක් වෙන්නේ මරණය නිසාද කියන එක ගැන. දැන් කෙනෙක් මරණයටපත් වුණාම ඒ කෙනා ආදරෙන් ඇසුරු කරපු සමීපවම හිටපු අය, ඊට පස්සේ ඒ කෙනා එතරම්ම සමීප නොවුණු නමුත් දන්න හඳුනන අය, ඒ කෙනා නොදන්න අය, මේ හැමෝම එක තැනකට එකතු වුණාම මේ හැමෝගෙම දුක එක හා සමානද? මේ හැමෝගෙම දුක එක හා සමාන නැහැ. කෙනකෙනා ආදරය කළ තරමට, කෙනකෙනා කැමති වුණ තරමට කෙනකෙනාගේ ජීවිතයට දුක එනවා. කෙනකෙනාගේ ප්‍රිය බව හිතට තිබ්බේ මොන පමණකටද, එපමණකට මිනිසුන්ගේ ජීවිතයට දුක ගලාගෙන එනවා. දැන් දුක ඇති කරන බව තිබුණේ කොහෙද? දුක ඇති කරන බව තිබුණේ තමන්ගේ හිතේ අර රූපය පිළිබඳව තිබුණු බන්ධනේනේ. තමන්ගේ හිතේ ඒ පිළිබඳව තිබුණු බැඳීම
ඒ පිළිබඳව තිබුණු කැමැත්ත අන්න ඒ දේ නිසා තමයි දැන් මේ මිනිස්සුන්ගේ ජීවිතේට මේ දුක ගලාගෙන එන්නේ, අපේ ජීවිතේට දුක ගලාගෙන එන්නේ ඒ හිතේ තියෙන කැමැත්ත, එහෙම නැතිනම් හිතේ තියෙන තණ්හාව කියන දේ නිසා. දැන් කෙනෙකුට පුළුවන් නම් ප්‍රඥාවෙන් මේක කළමනාකරණය කරගන්න. ඒ කියන්නේ තණ්හාවට ඉඩ නොතබා ඉන්න පුළුවන් නම් එයාගේ හිතේ තණ්හාව ඉවත් කරන්න ඉවත් කරන්න මොකද්ද වෙන්නේ? අර දුක ඇතිවන්නට තියෙන ඉඩකඩ නැති වෙමින් යනවා. දුක ඇති වෙන්න තියෙන ඉඩ නැති වෙමින් යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අන්න ඒ ප්‍රායෝගික ධම. මොකක් කරලා දුක නැති කරන එකද? අපේ හිත වෙනස් කරලා දුක නැති කරගන්න ආකාරය පිළිබඳව. දැන් අපිට හරි දුකයි, මම ලෙඩ වෙනවා කියන එක පිළිබඳව දුකයි. බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරනවා අසෘතවත් කෘතඥයා එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා කියලා. එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා. කොහොමද? කායික වේදනාවත් විඳිනවා. කායික වේදනාව විඳිනවා විතරක්ම නෙමෙයි, ඒ කායික වේදනාව නිසා මම ලෙඩ වුණා, මගේ අතපය රිදෙනවා, මගේ ඔළුව රිදෙනවා කියලා ඒකම තමන්ට ආපු දෙයක් හැටියට කල්පනා කරලා ඒකත් විඳිනවා. මානසිකවත් ඒක උපාදාන කරගෙන වාසය කරනවා. වැඩිපුරම අපි දුක විඳින්න පින්නතුනි මානසිකව. කායික දුකට වඩා කෙනෙක් ජීවිතය තුළ වැඩිපුරම දුක විඳින්නේ මානසික දුක කියන එක. කායික වේදනාවත් නැවත නැවත අල්ලගන්නේ මානසිකව. මේ තප්පරයකට කලින් තිබුණු වේදනාව ඔබට දැන් දැනෙන්නේ නැහැනේ. දැන් අලුතෙන්ම උපදින කාය සම්පස්සේ නිසා උපදින වේදනාවක් දැනෙන, කායට ස්පර්ශ වීම නිසා දැනෙන වේදනාවක්. එතකොට හැබැයි අපි විඳින්නේ මොකද්ද? පැයක් තිස්සේ මට ලෙඩයි, දවසක් තිස්සේ මට සනීප නැහැ. අපි දුක විඳින්නේ මේ විදිහටනේ. ඒ කියන්නේ තමන් තමන්ට ඇලිලා බැඳිලා ඉන්නේ මොන මට්ටමටද? ඒ මට්ටමට තමන්ට දුක එනවා. තමන් ලෙඩ වුණා කියන තැන, අනුන් ලෙඩ වුණා කියන තැනත් ඒ විදිහටම තමයි. එහෙනම් පින්නතුනි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන බන්ධනය තමයි ප්‍රධාන ගැටලුව. අපි ඉපදුනේ බන්ධනය සහිතව, අපි ජීවත් වෙන්නේ බන්ධනය සහිතව, මරණයට පත් වෙන්නෙත් ওই බන්ධනය සහිතවම තමයි. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ওই බන්ධනය නැති කරන ක්‍රමය ගැන. එතකොට මේ බන්ධනය නැති කරන ක්‍රමය ගැන අපිට දේශනා කරනකොට අපිට පෙන්වුවේ කොහොමද අපි බන්ධනයක් නැතිව ජීවත් වෙන්නේ කියලා. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ මේ ලෝකේ බන්ධනය කියන්නේ මොකද්ද කියලා. රූපං අත්ථතෝ සමනුපස්සති කියලා රූපය ගැන අපි කල්පනා කරන වැරදි දැකීමක් ගැන අපි කල්පනා කළා. ඒ තමයි අපි රූපය පිළිබඳව ආත්ම සංඥාවකින් කෙනෙක් කියලා රැවටෙන තැනක් ගැන. එතකොට රූපය පිළිබඳව අපි කතා කරන ආත්ම සංඥාව කෙනෙක් කියලා අපි රැවටෙන එකේ තියෙන කතාව මොකද්ද? පිනතුනේ ඇහැට හැම වෙලාවකදීම පෙනෙන්නේ වර්ණ සටහනක්. ඔබට ඇහැට පේන්නේ නැහැ කවදාවත් ජීවත් වෙන මිනිස්සෙක්. බොහොම අපි කිව්වොත් එහෙම බාහිර දෙයක් අරගෙන කතා කළොත් ඔබට තේරුම් ගැනීමේ පහසුවට අපි මෙහෙම කිව්වොත් කවදාවත් ඇහැට යන වාහනයක් දකින්න බෑනේ. පාර යන වාහනයක් ඇහැට දකින්න පුළුවන් කමක් නැහැ. අපි දකින්නේ මොකද්ද? එක තැනක තියෙන වාහනයක්. යන වාහනයක් දකින්න එකම වාහනේ තැන් දෙකක එකවර තියෙන එකම වස්තුව තැන් දෙකක තියෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැනේ. ඒ නිසා මේ යන වාහනයක් තැන් දෙකක අපිට දකින්න පුළුවන් කමක්, වාහනයක යෑමක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. අපි දකින්නේ එකවර එක දෙයයි. එතකොට අපි හැම වෙලාවකදීම දකින්නේ එක තැන තියෙන වාහනයක්. හැබැයි එක තැන තියෙන වාහනයක් දැක්කට අද අපිට යන වාහනයක් ගැන දකින්න පුළුවන්කම හම්බෙලානේ. ඒක ඇත්තටම දකිනවා කිව්වට වඩා අපි දැනගන්නවා කිව්වනම් වඩා සාධාරණයි. ඒ තමයි අපි කල්පනා කරනවා, හිතින් තමයි කල්පනා කරන්නේ. පේන දේ ආරම්භය වේගෙ මෙතන තිබ්බ එක මෙතෙන්ට ආවා කියලා අපි කල්පනා කරන්නේ, යෑමීම් හදාගන්නේ අපි. එතකොට අන්න ඒ විදිහට අපි හැම වෙලාවකදීම පින්නතුනි මේ ලෝකේ පැවැත්ම ගැන අපි කල්පනා කරනවා. ඇහැට පේන්නේ වර්ණ රූපයක් විතරයි. වර්ණ රූපය හටගෙන නැති වෙලා යනවා. ඔය ඇහැට එන පාට ටික, ඔය ඇහැට පෙනෙන වර්ණ රූපය කවදාවත් අම්මා තාත්තා දුව පුතා නොවුණු තැනක අපි හිතනවා ඒක ඒ වර්ණ ඉබදු වර්ණ රූපයක් තියෙන අම්මට, ඉබදු වර්ණ රූපයක් තියෙන තාත්තට, දුවට පුතාට කියලා අපි කල්පනා කරනවා. කල්පනා කරලා අපි හිතන එක එළිය තියනවා කියලා. ඔන්න අපි නිමිති ඉතුරු කළා. දැන් නිමිති ඉතුරු කළාම මොකද වෙන්නේ? නිමිති ඉතුරු කළාම
අපිට ඒකට ආපහු එන්න පුළුවන්කම තියෙනවා. නිමිති ඉතුරු කරලා තිබ්බහම ඒකට අපිට ආපහු එන්න පුළුවන්කම තියෙනවා. අර නිතරම මතක් කරන උදාහරණයක් වඳුරගේ උදාහරණය. ඒ කියන්නේ වඳුරගේ උදාහරණය කියලා කිව්වේ දැන් අපේ මේ සේනාසනේම ඉන්න රිලව් නැතිනම් වඳුරෝ මේගොල්ලෝ කණ්ණාඩියක් ළඟට ආවහම ජනෙල් විදුරුවක් ළඟට ආවත් හයියෙන් කෑ ගහනවා, ඉස්සරහට පනිනවා, ආපස්සට පනිනවා. ඒගොල්ලෝ හිතන්නේ කණ්ණාඩිය ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා. එතකොට දැන් සෑහෙන කාලයක් වුණත් තාමත් ඒගොල්ලොන්ට කණ්ණාඩියක් දැක්කහම තාමත් හිතන්නේ ඒක ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඉස්සරහට පනිනවා, ආපස්සට පනිනවා, කෑ ගහනවා. ඒක ඉස්සරහට ගියාම වාහනයක තියෙන පැති කණ්ණාඩියක් ළඟට ගියත් අනිත් පැත්තෙන් අත දාලා හරි බලනවා ඉන්න කෙනා අතට අහුවෙනවද කියලා. ඉතින් දැන් අවුරුදු ගාණක් වුණත් තාමත් ඒ වැඩේ නොකඩවා ඒ විදිහටම කරනවා. එතකොට එහෙම වෙන්නේ යාට එයා ඉන්නේ එතන, මම මෙතන ඉන්නකොට තව කෙනෙක් ඇතුලේ ඉන්නවා කියන අදහසින්මයි. ඒ වගේම එයා එතන ඉඳලා එතනින් එළියට යන්නෙත් තව කෙනෙක් ඉන්නකොට මම යනවා කියන අදහසින්මයි. ගිහිල්ලා කල්පනා කරන්නෙත් මම එහි මෙහි හිටියට තව කෙනෙක් එහි ඉන්නවා කියන අදහසමයි. එතකොට එයාට ඕන තරම් හේතු තියෙනවා අර ඉන්න කෙනා බලන්න යන්න. ඒ නිසා හැමදාම ආපහු ගිහිල්ලා බලනකොට ආපහු ඒ කෙනාව එයාට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකනේ වඳුරගේ මානසික මට්ටම. වඳුරා මෝඩයි කියලා හිතුනට වඳුරගේ මෝඩකම අපි ඒ විදිහටම සිද්ධ කරනවා. අපි කණ්ණාඩි ඉස්සරහ අපි රැවටෙන්නේ නැහැ. ඒකයි ඒක තමයි අපේ බුද්ධිමත්කම කියලා කියන්නේ. ඔබට හිතෙන්නේ නැහැනේ කණ්ණාඩි ඇතුලේ කෙනෙක් ඉන්නවා, දැන් එයා කෑවද දන්නෙත් නැහැ, බිව්වද දන්නෙත් නැහැ, ගිහිල්ලා බලලා එන්න තිබුණා නම් හොඳයි කියලා ඔබ යන්නේ නැහැනේ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඉන්න කෙනාව ගැන හොයලා බලලා එන්න කියලා යන්නේ නැහැනේ. ඔබ දන්නවා කණ්ණාඩි ඉස්සරහට යනකොට මේ ආලෝකය නිසා නැතිනම් ඒ ගියපු නිසා ප්‍රතිබිම්බයක් පේනවා. අයින් වෙලා යනකොට මේක ඉවත් වෙනවා කියන ප්‍රඥාව ඔබට තියෙනවා. තියෙන නිසා ඔබ කණ්ණාඩි ඉස්සරහට නොයා ඉන්නේ, ඔබ කණ්ණාඩි ඉස්සරහට යනවා. හැබැයි අර්ථය සිද්ධ කරගෙන නිමිති ඉතුරු කරන්නේ නැතුව එතනින් අයින් වෙනවා. ඒක ඇතුලේ ඉන්නවා කියලා ඔබ හිතන්නේ. වැරදිලාවත් කෙනෙක් ඇතුලේ ඉන්නවා කියලා හිතුණා නම් මොකද වෙන්නේ? ඔබට ආපහු කෙනා බලන්න පුළුවන්කම තියෙනවා, ආපහු යන්න ඕනේ කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ ඒ වඳුරගේ මෝඩකම සහ අපේ ප්‍රඥාවන්තකම. හැබැයි වඳුරා ඉන්නේත් කාම භූමිය, අපිත් කාම භූමියේ. එතකොට මේ කාම භූමියට අනන්‍ය වුණ මෝඩකම අපි දුරු කළත් නැහැ. ඒකක් මෙතන තියෙනවා. මොකද්ද මේ මෝඩකම? මොකද්ද මේ අවිද්‍යාව? රූපය කියන දේ ඇහැට පැමිණෙනවා. හැම වෙලාවකදීම ඇහැට රූපයක් පතිත වෙනවා. ඒ ඇහැට ආපු රූපය ඇහැ පෙන්නන විදිහට ඇහැට ආවට පස්සේ අපි දැනගන්නවා. ඇහැට ආවට පස්සේ අපි හිතින් දැනගන්නවා. ඒ වුණාට ඒ තුන් දෙනෙකුගේ එකතුව වෙච්ච තැනක අපිට පෙනීම කියන සිදුවීමක් ඇති වෙනවා. ඒ සිදුවීම පිළිබඳව අපි හිතින් කල්පනා කරනවා, අපි හිතින් මානසිකාරය කරනවා. මොනව ආශ්‍රය කරගෙනද? මීට පෙර තිබ්බ නිමිතිත් එක්ක අපි හිතලා බලනවා. මීට පෙර තිබ්බ නිමිතිත් ඒවලට කියන ආශ්‍රව කියලා. එතකොට ඒ ආශ්‍රවත් එක්ක අපි පුරුදු කරලා බලනකොට මොකද්ද හිතෙන්නේ අපිට? අපි හිතනවා අර එළියේ තිබුණේ අම්මා, නැතිනම් එළියේ ඉන්නේ තාත්තා, එළියේ ඉන්නේ දරුවා කියලා අපි කල්පනා කරන අර දැනගන්න විදිහ අනුව. එතකොට දැන් ඒක නිර්මාණය කළේ මොකද්ද? කවදාවත් රූපය අම්මා නොවුණු තැනක, ඇහැ අම්මා නොවුණු තැනක, හිත අම්මා නොවුණු තැනක අපිට අර හේතු ටික ඔක්කොම වහලා අම්මා කියලා චිත්‍රයක් අඳිනවා සම්පූර්ණම. දැන් අර හේතු ටික එකක්වත් පේන්නේ නැහැ, අපි හිතනවා අම්මා කියලා. දැන් එතකොට අපි දැනගන්න අම්මව අපි හැමදාම හිතින් ඇසුරු කරනවා. අපි හිතනවා ඒ අම්මා එළියේ ජීවත් වෙන කෙනා කියලා. ওই මෝඩකම තමයි අපි හැමදාම කරන්නේ. අනාත්ම ධර්මතාව ටිකක් ඇහැට රූපය අනාත්ම විදිහට එනවා. අපි කවදාවත් එළියේ ඉන්න අම්මව ඔබට දකින්න පුළුවන් කමක් නැහැ. ඔබ හිතයි අද මේ ඉන්නේ කවුද කියලා එහෙනම්. ඔබට ඇහැට මොන විදිහට කතා කළත් ඔබට පේන්නේ වර්ණ සටහනක් විතරයි. ඒක තමයි රූපයේ ඇත්ත. ඇහැේ ඇත්ත ඒ රූපේ පතිත කරගන්න පුළුවන්කම තිබුණා එච්චරයි. එතන හිතේ ඇත්ත තමයි වර්ණ සටහන දැනගන්න පුළුවන්කම තිබුණා. ওই ටිකත් එක්ක තමයි පෙනීම කියන දේ ඇති වුනේ. මෙන්න මේ සුද්ධ වූ ධර්මතා ටිකක් පැවතුණු තැනක ඔබ මානසිකව කල්පනා කරලා ඔබ අම්මා කියලා ආදරණීය කෙනෙක් ඇසුරු කරන්න පුළුවන් කියලා ඔබ හිතින් සංකල්පයක් ගොඩනගාගත්තා. දැන් ඔබ ආදරය කරන්නේ අන්න ඔය සංකල්පය නිසා. ඒක ඇලිය යුතු දෙයක් හැටියට පෙන්නන සංකල්පය නිසා තමයි ඔබ ඒකට ඇලෙන්නේ.
ඔබ කොයි වෙලාවකවත් කැමති වුණේ අර ඇහැට ආපු රූපේට නෙමෙයි, රූපේ ඇත්ත මොකද්ද? ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණකම. හරියට ඔබ කණ්ණාඩි ඉස්සරහට ගියාම ඡායාව වැටුණා, එතනින් අයින් වෙනකොට නැති වුණා වගේ, ඔය වැටුණු එළිය ඇහැට වැටුණු වර්ණ සටහන නැවත කවදාවත් ඇහැට එන්නේ නැහැ. ඒක ගෝචර කරගත්ත රූපය මේ ඇහැ පැත්ත නැවත කවදාවත් හටගන්නේ. ඒක දැනගත්ත හිත නැවත කවදාවත් උපදින්නේ. ඔය ධර්මතා තුන හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට ඒක නැති වෙලා ගියාට අපි හැමදාම තහවුරු කරගන්නවා හිතින්, ආශ්‍රව මගින්, කෙලෙස් මගින් අම්මා එළිය ජීවත් වෙනවා, තාත්තා එළිය ජීවත් වෙනවා, දරුවෝ එළිය ජීවත් වෙනවා කියලා. එතකොට වෙනස් වෙනවා එළිය තියෙන ප්‍රත්‍ය ධර්මතාවයක්. ප්‍රත්‍ය වෙනස් වෙනකොට අපිට පේනවා අම්මා වෙනස් වෙලා, අම්මා ලෙඩ වෙලා, තාත්තා ලෙඩ වෙලා කියලා. දැන් කොහෙන්ද ඒක විඳින්නේ? සංකල්පමේ වශයෙන් ගොඩනගාගත්ත දේ. ආදරණීය අම්මා කියලා අපි හිතෙන් විඳපු සංකල්පයේ කොච්චර දුරට බලවත් වෙනවද? ඒ බලවත් වන තරමට අපේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. ඒක අපිට නතර කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒ සංකල්පේ බලවත් වෙන තරමට, අපි ඒ සංකල්පේ එළියට දාලා බලන තරමට අපේ ජීවිතේට දුක ගලාගෙන එනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අද අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ සංකල්පේ බාහිරට දාන්නේ නැතුව ඉන්න. සංකල්පේ පැත්තෙන් ওই ගොඩනගෙන ලෝකයේ පිළිබඳව හරියට දැනගන්න අපිට පුළුවන්කම තියෙනවා නම් අපිට එළියේ තියෙන ධර්මතා ටිකට අපි රැවටෙන්නේ, ওই චිත්‍රයට අපි රැවටෙන්නේ පුද්ගලයෙක් කියලා. ওই චිත්‍රයේ කෙනෙක් කියලා අපි රැවටෙන්නේ. අපිට පේනවා හේතු නිසා හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙන බව. මේ ලෝකයේම පැවැත්ම අපිට ඒ විදිහටම පේනවා. ලෝකය කියලා කියන්නේ මේකටනේ. ලෝකය කියලා කියන්නේම අපි හිතුවට මේ භෞතිකව තියෙන දේවල් මේ ලෝකය තියනවා කියලා අපි හිතුවට, අපිට ලෝකය නිර්මාණය කරලා දීලා තියෙන මොන වගේ දේවල් ටිකකින්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ දේවල් ටිකනේ. ඔබ ලෝකය කියලා සිහිපත් කරන්නේ එක්ක ඇහෙන් දැකපු රූප නිමිත්තක් පිළිබඳව. දැන් ඒ රූප නිමිත්ත මේ මොහොත වෙනකොට නැහනේ. ඒ පැත්තේ නිමිති ඉතුරු කරලා තිබ්බහම තමයි ඔබට ලෝකය තියෙන්නේ. හැබැයි ඒ රූපේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණා. ඒ නිසා ඔබට කවදාවත් කියන්න පුළුවන් කමක් නැහැ ලෝකයේ එළියේ තියෙනවමයි කියලා. ඔබ ආපහු ගිහිල්ලා බලනකොට අලුතෙන්ම රූපයක් ඇහැට පෙනේ. එතකොට ඇහැට රූපයක් පේනකොට ඒ රූපය මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඒක ඔබට දෙවැනි මොහොතක දකින්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ විදිහට හුදු හටගෙන නිරුද්ධ වෙන ධර්මතා රාශියක පැවැත්මක් විතරයි තියෙන්නේ. ඒක තමයි ලෝකය කියලා කියන්නේ, හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතා ටිකක්. එතකොට මේ ධර්මතා ටිකක් පිළිබඳව අපි නොදන්නා කමින් අපි ඒවල නිමිති ඉතුරු කරනවා. අම්මා, තාත්තා, ගෙවල් දොරවල්, ගස් කොළන්, මේ මිනිස්සු, යාන වාහන, මේ විදිහට අපි ලෝකේ අපි නිමිති ඉතුරු කරනවා. අන්න ඒ නිමිති රාශියක් අපි ලෝකේ පැත්තේ ඉතුරු කරලා තිබ්බහම මොකද වෙන්නේ? ඒ නිමිති රාශියක් ලෝකේ පැත්තේ ඉතුරු කරලා තිබ්බහම දැන් ඒ දේවල් වෙනස් වෙනකොට අපිට පේනවා අපි අර බැඳීම් අනුරූපීව ඒ අපි කැමති වෙච්ච දේවල් වෙනස් වෙලා යනවා වගේ. එතකොට අපේ ජීවිතේට අපි දුක ගලාගෙන එනවා. අපි හැමදාම විඳින්නේ පින්නතුනි සංකල්පමේ වශයෙන් ගොඩනගාගත්ත ලෝකෙක සංකල්පමේ වශයෙන් දුක විඳිනවා. අපි බැඳීම, අපි බලාපොරොත්තු මොන මට්ටමටද තියාගෙන ඉන්නේ, ඒ මට්ටමට අපි හැමදාම දුක් විඳිනවා. දෙමව්පියෝ දරුවෝ ගැන හිතලා දුක් විඳිනවා කියලා, දුක් වෙනවා කියලා තමන්ගේ හිතේම සිතුවිල්ලක් පිළිබඳව දුකටපත් වෙනවා. සංකල්පයක් පිළිබඳව දුකටපත් වෙනවා. දරුවෝ දෙමව්පියෝ ගැන හිතලා හරි දුකයි කියලා කියනවා. හැබැයි ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? තමන් තමන්ගේ හිත පැත්තෙම දෙයක් හිතලා දුකටපත් වෙනවා වගේ. මේක හරියට චිත්‍රපටි බලනවා වගේ දෙයක් නේ. චිත්‍රපටි බලනවා වගේ දෙයක්. ඇයි එහෙම කියන්නේ? දැන් මම ඔකට කියන්නේ, ඔබ යම් වෙලාවක චිත්‍රපටියක් බලාගෙන ඉන්න කෙනෙක් ඔබ දකිනවා. හැබැයි ඔබට චිත්‍රපටියේ පේන්නේවත් ශබ්ද ඇහෙන්නේවත් නැහැ. ඒ කෙනා දිහා ඔබ බලාගෙන ඉන්නවා. ඔබ බලාගෙන ඉන්නකොට ඔබට පේනවා හිටපු ගමන් hina වෙනවා, ආපහු ඔහෙ බලාගෙන ඉන්නවා, ආපහු hina වෙනවා, ආපහු අඬනවා. ඔබට මොකද හිතෙන්නේ? ඔබ හිතයි මේ මානසික රෝගයක් වගේ නේද කියලා. ඔබ දන්නේ නැත්නම් චිත්‍රපටයක් බලනවා කියන එක, ඇහෙන්නේ නැත්නම් ශබ්දයක්, ඔබ හිතයි මේ මිනිස්යාට පිස්සු කියලා. පින්නතුනේ අපිත් කරන්නේ ඒ දෙම තමයි.
දැන් අපේ සංකල්පේ තව කෙනෙකුට අදාළ නැහනේ. අපි දකින්නේ හැමදාම හිත පෙන්වන චිත්‍රපටි ටික තමයි. අපි සංකල්ප මේ වශයෙන් ගොඩනගා ගන්න. අපි කියනවා අම්මා ගැන මම හිතනවා මට හරි දුකයි, තාත්තා ගැන මම හිතනවා මට හරි දුකයි. අපි තමන්ගෙම සිතෙන් නැවත නැවත සිතුවිලි උත්පාදනය කරගෙන ඒක පස්සේ ගිහිල්ලා අපි හරියට දුකයි කියලා අපි දුක උපද්දගෙන තියෙනවා. සිතුවිල්ලක් පිළිබඳව පුද්ගලයෙක් කියලා දාලා අපි පුද්ගලයා කියන දේ ලෝකේ ජීවත් වුණා කියලා හිතලා අපි දුක උපද්දගෙන තියෙනවා. මේක හරියට අර චිත්‍රපටිය බලනවා වගේ තමයි. තමන්ගෙම හිතින් පෙන්වන චිත්‍රපටිය දිහා බලාගෙන තමන්ම දුක් වෙනවා. තමන්ම සතුට වෙනවා. තමන්ම ඔහේ බලාගෙන ඉන්නවා. මේ ලෝකේ හරි අසරණයි පින්නතුනේ. එක රාමුවකට විතරක් කොටු වෙලා, එක තැනකට විතරක් කොටු වෙලා තමන්ගේ රාමුව ඇස්සේ තමන් ජීවත් වෙනවා. තමන් ඉන්නේ ඒ කොටුව ඇතුලේ, ඒ රාමුව ඇතුලේ විතරයි. එතනින් එහාට ඔවුන්ට පරතරක් හොයන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ නිසා ඔවුන්ට ඒ පරතරක් හොයන්නට බැරිකම නිසාම ඔවුන් දුක කියන දේ උරුම කරගන්නවා හැමදාම. ඒ නිසා අපිට පෙන්වුවේ මේ රාමුව ඇතුළට කොටු වෙන්න එපා, මේකේ යථාර්ථය දකින්න. ඔබ යම් වෙලාවක දැක්කොත් ඔබ සංකල්පයක් උපද්ද ගන්න විදිහ ගැන ලෝකේ පවතින ධර්මතාවය මොකද්ද කියලා ඔබ තේරුම් ගත්තොත්, අන්නේ ධර්මතාවය මොකද්ද කියන එක ඔබ තේරුම් ගන්න සෑම අවස්ථාවකදීම ඔබට දුක උපද්ද ගන්න දේවල් හදා ගන්න තැනක් නැති වෙයි. දුක උපද්ද ගන්න හදා ගන්න දේවල් හදා ගන්න තැනක් නැති වෙයි. ඇයි? ඔබ දකිනවා නම් ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා. එතකොට ඒ විදිහට දකිනකොට ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන මේ ධර්මයන් අනිත්‍යයි කියලා ඔබ දකිනකොට ඔබේ බඳු රූපයේ පිළිබඳව ඔබ කල්පනා කරන්න යන්නේ ආත්ම භාව වශයෙන්. ඔබ දකින රූපය මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් නම් ඒක ඇතුලේ ආත්ම තියෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඵ දකිනවා ඒ තුල තියෙන හේතුඵල ධමයක්. ඔබ දකිනවා ඒක හේතුව සහ ඵලයක්, හේතු ටිකක් නිසා එකතු වෙන ඵලයක් කියලා පේනවා කියන එක. හේතු ටික නැති වෙනකොට ඵලයේ තියෙන්න පුළුවන් කමක් නැහැ කියලා ඔබ අවබෝධ කරගන්නවා. ඇහැ කියලා කියන්නේ ඔපවත් බවක්. කණ්ණාඩියක තියෙන අර දර්පණ තලයක් නැතිනම් බාහිර තියෙන වර්ණ සටහනක් පතිත කරගන්න පුළුවන්කම ඇහි තියනවා වගේ. කියන්නේ දැන් කණ්ණාඩියක තියෙන ඔපවත් බවකට පුළුවන්නේ බාහිර තියෙන දේ පතිත කරගන්න. අන්න ඒ වගේ කියලා හිතනවා. දැන් අපි ඇහැ කියන දේත් කතා කරන්නට වෙන්නේ ඒ වගේ අර්ථයකින්. ඒ කියන්නේ ඇහි චක්කු ප්‍රසාදයට පතිත වෙනවා අර බාහිර තියෙන වර්ණ රූප, වර්ණ සටහන්. එතකොට බාහිර තියෙන වර්ණ සටහන් අර චක්කු ප්‍රසාදයට ඇහෙත් පැත්තේ තියෙන ඔපවත් බවට එකතු වෙනකොට, ඒ පැත්තට පතිත වෙනකොට අපි එතෙන්ට හිත යොමු වුණාට පස්සේ රූප දකින්නවා කියලා කියනවා. අපි කොයි වෙලාවකවත් දැකලා තියෙන ඇත්තටම එළියේ තියෙන රූපේ නෙමෙයිනේ. අපි දකින්නේ ඇහැට ආපු වර්ණ සටහන. ඒකට කියනවා ආපාතාගම කියලා වචනයක්. ඒ කියන්නේ ඇහැට ආපු වර්ණ සටහන. ඇහැ පෙන්වන්නේ යම් විදිහකටද, ඒ විදිහට තමයි පින්නතුනේ අපිට මේක දකින්න පුළුවන්කම තියෙන. වෙන විදිහකට නෙමෙයි. ඇහැ පෙන්වන විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ලෝකේ කෙනකෙනාට රූප පේන විදිහ වෙනස් වෙන්නේ. තිරිසංගත සත්වකට ලෝකේ දකින්න විදිහයි අපි දකින්න විදිහයි වෙනස් වෙන්නේ. දෙවියෙක් දකින්න විදිහ වෙනස් වෙන්නේ. ඇහැ වෙනස් වෙනකොට රූපේ පේන විදිහ වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් කමක් නැහැ එළිය අපිට පේන එක තමයි හරිම පෙනීම කියලා. මොකද අපි දැකලා තියෙන ඇහැ අපිට පෙන්වන නිසා. පෙන්වන විදිහට. ඇහැ කියලා කියන්නේ හේතුව නිසා උපදින දෙයක්. මොනවාද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නිසා උපදින දෙයක්. අවිද්‍යා, කර්ම, තණ්හා කියලා කියන්නේ හිත පැත්තෙන් අපේ හිත මේ රූපය සකස් කරන්න උපකාර වන පැත්ත ගැන. මම මේ වෙලාවේදී ඒක ගැඹුරින් විග්‍රහ කරන්නට යන්නේ නැහැ. ආහාර කියන්නේ කන බොන ආහාරයේ පැත්තෙන් උපදින ඕජාමය, සාරයේ පැත්තෙන් උපකාර කරන එක. ওই ටිකෙන් තමයි ඇහැ හදන්නේ. ඉතින් ඇහැ හැදුණු නිසානේ රූපය එන්නේ. ඒ නිසා රූපේට තියෙන්නේ ඇහි විදිහට තමයි රූපේ පෙන්වන්නේ. ඒ නිසා රූපේට කතා කරන්නේ ඒ හේතු ටිකම තමයි. එතකොට ඒ ටිකට, ඒ ඇහැට අනුරූපව තමයි එතන තමයි හිත හටගන්නේ නැතිනම් වස්තුව බවට පත් කරගන්නේ අර රූපය දැනගන්නවා. ඔන්න ඔය තුන් දෙනා එකතු වෙච්ච තැනක අපි කියනවා පෙනීම කියලා. දැන් ওই පෙනීම කියන ප්‍රතිඵලය අපිට පුළුවන් කමක් නැහැ හේතුව පැත්තට දාන්න. අපිට පුළුවන් කමක් නැහැ හේතුව පැත්තට දාන්න. හේතුව පැත්තට කියලා කියන්නේ අර රූපේයි පෙනුනේ කියලා අපිට එළියට දාන්න පුළුවන් කමක් නැහැ. එළියේ තියෙන රූපේ පේන්නේ කියලා. එළියේ තියෙන රූපේ නෙමෙයි ඔබ ඇත්තටම දකින්නේ. ඔබේ ඇහැ පෙන්නලා දෙන විදිහට තමයි ඔබ දැකලා තියෙන්නේ.
එතකොට ඇහැට ඒ රූපය පෙන්වන ඇහත් ඒ ප්‍රසාදය කියන දේ ඒ මොහොතේම බිඳිලා යනවා. ඒ හිතත් ඒ මොහොතේ හටගෙන නැති වෙලා යනවා. එතකොට මේ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව වැයවුණු තැනක අපි හැමදාම අම්මා තාත්තා ආදී දේවල් තියනවා කියලා මානසික වශයෙන් අපි ඒ පැත්තට නැඹුරු වෙලා ජීවත් වෙනවා. නිමිති ඉතුරු කරනවා තියනවා කියලා හිතාගත්ත සංකල්ප ලෝක හදනවා. එතකොට අපි වාසය කරන්නේ අන්න ඒ වගේ සංකල්පනා තුළ. අන්න ඒකට කියනවා කාම ආශ්‍රව කියලා. ඒකට කියනවා කාම සංකල්පනා කියලා. එතකොට අපි වාසය කරන්නේ අන්න ඒ විදිහේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහිත ලෝකයක. හැබැයි ධර්මතාවයේ තමයි හටගත්ත ධර්මයෝ ඉතුරු නැතුව නැති වෙලා යනකම. එතකොට දැන් අපිට යම් මොහොතක දකින්න පුළුවන් නම් මේ හටගත්ත ධර්මයෝ ඉතුරු නැතුව නැති වී යන ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් මොකද වෙන්නේ? අපිට ඒ තැනක අපි කවදාවත් අර රූපෙට අම්මා තාත්තා දරුවා කියන්න යන්නේ නැහනේ. අපි කවදාවත් ඒ ඇහැට අම්මා තාත්තා දරුවා කියන්න යන්නේ නැහනේ. ඒ හිතට අම්මා තාත්තා දරුවා කියන්න යන්නේ නැහනේ. අපිට මේ දරුවා කියන බව පණවන්න තැනක් නැති වෙනවා. ඒ කියන්නේ ලෝකයේ යථාර්ථයක් විදිහට අපිට බොරුව බොරුවක් හැටියට පේනවා. මිරිඟුව කියන දේ අපිට තියෙන තැනක් පෙන්වන්න පුළුවන් කමක් නැහනේ. එතකොට අන්න ඒ වගේ තමයි ඔය ආදරණීය දරුවා කියන එක ඔබට පණවන්න පෙන්වන්න තැනක් නැතු වෙන. හරියට අර මිරිඟුව නැමැති මායාව වගේ. මිරිඟුව පස්සේ දුවන මෝ මිරිඟුව පස්සෙම දුවලා ඒක ලබා ගන්න බැරුව හති වැටිලා මැරලා යනවා වගේ තමයි අපි හැමදාම මේ කාමයේ පස්සේ ගිහිල්ලා මැරලා යන්නේ. හැබැයි අපිට පුළුවන් නම් යම් වෙලාවක මේ යථාර්ථය තේරුම් ගන්න, මේ ධර්මයේ තේරුම් ගන්න, අපිට පෙනේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයකට මේ විදිහට දකින්න එක වැරදි නේද කියලා දැක්ම. ඒ දැක්ම තමයි අද ඔබ ප්‍රායෝගිකව අපි උපදෝගත යුතු වෙන්නේ. අපි ඒ පිළිබඳව අපි කල්පනා කළ යුතු වෙන්නේ ඔය දැක්ම උපදින විදිහට. ඔය දැක්ම පිළිබඳව තමයි අපි මානසිකාරයේ පැවැත්විය යුතු වෙන්නේ. ඒ නිසා අද දවසේදී ඔබ බුද්ධිමත් විය යුතුයි. මේ කාරණාව පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්නට, මේ පිළිබඳව මානසිකාරයේ පවත්වන්නට. එතකොට අපිට මේ තුලින් පුළුවන්කම තියනවා. දැන් රූපය පැත්තේ අපිට තමන්ව හම්බ වෙන්නේ නැත්තම්, අපිට ඇහැ හටගෙන මේ මොහොතේ නැති වෙන ඇහැ තමන් කියලා හිතෙන්නේ නැත්තම්, හිත තමන් කියලා හිතෙන්නේ නැත්තම් මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන. පින්තුනේ අපිට තමන්ව පණවන්නත් බෑ නම්, තව අය පණවන්නත් බෑ නම්, හුදු ධර්මතා රාශියක හටගෙන නැති වෙන එක විතර නම් කවුද ලෙඩ වෙන්නේ? කවුද මරණයටපත් වෙන්නේ? කෙනෙක් හිටියොත් තමයි ලෙඩවීමේ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ. කෙනෙක් හිටියොත් තමයි මරණයටපත් වීමේ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ. දැන් ලෙඩ වෙන්න කෙනෙක් නැතිවලා ධර්මතාව ටිකක පැවැත්මක්. මරණයටපත් වෙන්න කෙනෙක් නැතිවලා ධර්මතාව ටිකක පැවැත්මක් විතරක් හම්බෙලා. මේ ලෝකේ බැනුම් අහන්න පුද්ගලයෝ නැතිවලා, බනින්න කට්ටිය නැතිවලා ධර්මතාව ටිකක පැවැත්මක් විතරක් එයා අත්දැකලා. ඒකෙන් කියන්නේ බය වෙන්න එපා. මේ අම්මා, මේ තාත්තා, මේ දුව, මේ පුතා කියලා මේ අඳුර ගන්න බැරුව යනවා කියන දේ තේරෙන්නේ නැතුව යනවා වගේ දෙයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ රූපයක් දැක්කහම අම්මා කියලා දැනගන්න එකේ නෙමෙයි. දැනගන්න දේ දැනගැනීමක් හැටියට නොදන්න මෝඩකමේ ප්‍රශ්නේ තියෙන්නේ. දැනගන්න දේ දැනගැනීම මාත්‍රයක් විදියට නොදන්න කම නිසා අපි දැනගන්න දේ පිළිබඳව කල්පනා කරනවා දකින්න දේ කියලා. දැනගන්න පැත්ත අපි දානවා එළිය පැත්තේ. මේ පේන්නේ රූපේ පැත්තේ මේ දැනගන්න දේ තියෙන්නේ කියලා. ඔබ කවදාවත් ආදරණීය අම්මව ඇහැට දැකලා නැහැ. දකින්න පුළුවන් කමකුත් නැහැ. මොකද රූපය අම්මා නොවුන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මෙන්න මේ වගේ වැරදි තැනක ජීවත් වෙන අපිට, වැරදි තැනක දුක උපද්ද ගන්න අපිට, දුක නැති කරන්න ඕනේ නම් හරි නිවැරදි දර්ශනයක් උපද්ද ගන්න. ඒ දර්ශනය සඳහා උත්සාහවත් වෙන ඔබේ ජීවිතේ කවදාවත් හිස් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඔබට මේ පිළිබඳව මානසිකාරය කරන සෑම අවස්ථාවකම ඔබට සැනසීමක් දෙනේ. ඔබේ ජීවිතයට දුක එන පැත්ත ඔබට වැහෙන බව තියෙයි. නිකන් ඔබ වැඩි දුරක යන්න ඕනේ නැහැ. ඔබ ටිකක් හිත ඔබේ පැත්තට නැඹුරු කරලා ඔබ තමන් පිළිබඳව ටිකක් කල්පනා කරලා බලන්නකෝ. තමන් පිළිබඳව කල්පනා කරලා බලනකොට ඔබම හිතලා බලන්නකෝ, ඇයි මම මගේ හිත ගැන හිත මෙච්චර දුක් වෙන්නේ කියලා. ඔබට දුකක් ඇති වෙන ඕනම වෙලාවක ඔබ හිතන්නකෝ, ඇයි මම මගේ හිත ගැන හිතීත මෙච්චර දුක් වෙන්නේ කියන තැනට ඔබ මනස පවත්තන්න. ඔබට දුක නැති වෙන දේ ඔබට අත්දකින්න පුළුවන්කම ලැබේ. හැබැයි ඔබ ඒක බාහිරට දාලා බලන්න,
මේ කෙනාමයි නැති වෙන්නේ කියලා. එතකොට ඔබට පෙනේ ඔබ ජීවිතයේ ඔබේ ජීවිතයට දුක ගලාගෙන එන විදිය. අර කෙනයි බැන්නේ කියලා බලන්න ඔබට දුක සහ තරහ ඇති වෙන විදිය ඔබට දකින්න පුළුවන් වෙයි. හැබැයි ඔබ බලන්න ඇයි මම මගේ හිත පිළිබඳව හිත මේ තරහ ගන්නෙ? මම මේ තරහ ගන්නෙ මගේ හිත ගැනමනේ. මම දුක ඇති කරගන්නේ මේ මගේ හිත පිළිබඳවමනේ. නැතිනම් සංකල්පයක් උපද්දවලන කියලා ඔබ දකින්න මේ පැත්ත ගැන. එතකොට දකින්නකොට ඔබට ඒක නැති වෙන විදිහ පෙනේ. මේ සරලවම මේක ප්‍රායෝගික බව දකින්න ඔබට කියපු කාරණය. එනිසා මේ දේ ප්‍රත්‍යක්ෂ කරගත්තොත් පින්නතුනි මොනතරම් සැනසීමක් තියෙද? දැන් මේ කියන්නේ ඔබ ශ්‍රවණය තුලින් ලබා ගන්න අනුමානඥානයක් නෙවෙයි ලබන්නේ. නමුත් ඔබට පුළුවන්කම ලැබුණා නම් ප්‍රත්‍යක්ෂ ඥානයකින් මේක ජීවිතේ බවට පත් කරගන්න. ඔබ දකින දේ දකින මොහොතෙම එළියේ තියනවා කියලා බාහිරට බඳින්න නැතුව ඔබ දකිනවා නම් දැකීම් මාත්‍රයෙන් ඉවර වෙනකොට දැනගන්න දේ මේ පැත්තෙන් හටගෙන නැති වෙනවා කියලා. ඔබට මොනතරම් නිවීමක් තියෙයිද එතන? ඔබට දැන් අපි කියවනේ මේකේ උපදින්නේ කවුද මැරෙන්නේ කවුද කියලා. එතකොට අපි කිව්වේ මොකද්ද? බද්දෝ ජායති බද්දෝ මීයති බද්දෝ අස්මා ලෝකා පරං ලෝකං ගච්ඡති. බැඳිලා තමයි යන්නේ. අර රූපෙත් එක්ක බැඳිලා තමයි ලෝකේ තව තැනකට යන්නේ. ඉපදෙන්නේ බැඳිලා, ජීවත් වෙන්නේ බැඳිලා, මැරෙන්නේ බැඳිලා. දැන් අපිට බැඳෙන්න තැනක් නැහැනේ. හේතුඵල ධමයක් අපි දකිනවනම් අපිට බැඳෙන්න තැනක් නැති වෙනකොට මැරෙන්න කෙනෙක් හෝ තව තැනකට යන්න කෙනෙක් කියලා තැනක් හම්බ වෙන්නේ නැහැනේ. යන්න තැනක් හම්බ වෙන්නේ නැහැනේ. එතකොට මෙන්න මේකට කියනවා විමුක්තිය කියලා. ජීවත් වෙනකොටම ඔබට පුළුවන්කම තියෙනවා පින්නතුනි මිදිලා වාසය කරන්න. ඒ නිසා මේක ඊටාම ප්‍රායෝගික ධමයක්. මේ ප්‍රායෝගික ධම තුළ ඔබ මේ ඔබේ මනස මෙහෙවන්න උත්සාහවත් වෙන්න. ඔබේ මනස මේ ප්‍රායෝගික ධම තුළ උත්සාහවත් කරවන්න ඔබේ ජීවිතයේ මේ දුක් දුම්නස් ගෙවා ගන්නට, ඒ දේවල් නැති කරලා දාන්නට, ප්‍රායෝගිකව නැති කරලා දාන්න ඔබට පුළුවන්කම ලැබෙයි. යටපත් කරන්න නෙමෙයි, වෙන වෙන හේතු දාලා ඒ වගේන් වහලා දාන්න නෙමෙයි, ප්‍රායෝගිකව ඔබට මේ දේවල් නැති කරන්න පුළුවන් වෙයි. අද ලෙඩ වෙනකොට අපිට ලෙඩ හොඳ වුණත් කවදා හරි ආපහු ලෙඩ වීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අද නොමරුණත් අපිට මරණයට කවදා හරි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි මේ ධර්මය අවබෝධ කරගත්තොත් අපිට මැරෙන්න හෝ ලෙඩ වෙන්න කෙනෙක් හම්බ වෙන්නේ නැති නිසා ජීවත් වෙනකොටම ජරා මරණ දුකෙන් මිදලා ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ අද දවසේදී ප්‍රඥාවන්ත වුණොත් මේ දුක අද ඔබට කෙලවරක් කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ අප්‍රමාදී විය යුත්තේ එතනට යන්න. ඉතින් කෙනෙකුට එකපාර බැරි වෙයි මේ කියන කාරණාව ගෝචර කරගන්න. මේ කියන කාරණාව එකපාර ඔබට බැරි වෙයි ග්‍රහණය කරගන්න. නමුත් ඔබට පුළුවන් නම් මේක ප්‍රායෝගිකව ටිකක් පාවිච්චි කරන පැත්තට ඔබේ මනස යොමු කරන්න. එදිනෙදා ජීවිතය තුළ වැඩි අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් නම් අරමුණු පහක්, ඔබට හිතට දැනෙන අරමුණු පහක් පිළිබඳව ඔබ හොඳට නුවණින් දකින්න, ඔබ ලෝකයේ ඒ පිළිබඳව ඇලීම බැඳීම ඇති කරගන්න තැන තියෙන යථාර්ථ ධර්මය ඔබට ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් නම්, මේ ඇහැ රූපාදී ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වුණු තැනක තමන් තුළ මේ ලෝකය නිර්මාණය කරගන්න තැන පේනකන් ඒ අරමුණක් දකින්න. උදාහරණයක් ඇටියට දරුවා කියන ඔබට හිතෙන තැන ඔබ අරගෙන බලන්න. හොඳට මානසිකාරය කළ වෙලාව අරගෙන ඔබ හොඳට මානසිකාරය කළ බලන්න. ඇහැට රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙනකොට, ඇහැ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා, ඒත් එක්ක හිත හටගෙන ඉතුරු නැතුව නැති වෙනකොට අපි හිතෙන් කෙලස් ටික එකතු කරලා හැටි. එතකොට මේ කෙලස් ටික එකතු කරන්නේ අපි අර ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වුණු තැනක. එතකොට මේ ධර්මතා ටික දරුව නොවුණු තැනක, කවදාවත් දරුව නොදැක්ක තැනක දරුවව විඳින මානසික මට්ටම ගැන ඔබ දකින්න පුරුදු වෙන්න. අවස්ථා පහක ඔබ මේක මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඔබට ඒක තුලම දකින්න පුළුවන්කම තියෙයි. මේකේ පූර්වාපර විශේෂණයක්. ඒ කියන්නේ කලින් හිටපු පුද්ගල බව ඔබට වෙනස් වෙලා යන බව ඔබට දකින්න පුළුවන් වෙයි. බහුලීකృత කිරීමෙන් ඔබට ලැබෙන විපාකය, ලැබෙන ආනිසංසය ගැන මොන කතාවක්ද? එනිසා මේක ටිකක් ඔබ භාවිත කරන්න. ඒකත් එක්කම ඔබේ ජීවිතය අප්‍රමාදී වීම පිණිස ඔබ තවත් කුසල ධර්මයන්හි නිරත වෙන්න, නිරන්තරයෙන්ම යහපත් මානසිකාරයන් තුළ හිත තියන්න, ලෝකේ අසාර දේවල් පස්සෙම පන්නගෙන යන්නේ නැතුව. ඒ වගේම ඔබ හිතට තවත් සමත භාවනාවක් පුරුදු කරන්න. හිතට බුද්ධානුස්සතිය, බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණ සජ්ජහායනාවක් හිතින් නැවත නැවත සිද්ධ කරන්න. හිතට නැවත නැවත ඒ වගේ දෙයක් පුරුදු කරන්න. මෛත්‍රී භාවනාවක් වඩන්න, චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගන්න.
ඒ මානසික මට්ටම ඉතාම වැදගත් මෙතනට යන්න. ඊට පස්සේ කායානුපස්සනාදී සතර සතිපට්ඨානයක හිත දියුණු කරන්න, හිත වඩන්න. ඒක ඉතාම වැදගත් අර කියන ලෝකෝත්තර දර්ශනයේ ළඟට ඔබට ක්‍රමක්‍රමයෙන් හිත ගන්න. මොකද කෙලෙස් සහිත කෙලෙස් බරින් මැඩුණු කෙනෙකුට කවදාවත් පුළුවන් කමක් නැහැ මේ යථාර්ථයේ තේරුම් ගන්න. ඒ නිසා කෙලෙස් අඩු වෙන තරමට තමයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ මේ යථාර්ථයේ තේරුම් ගන්න. ඒ නිසා ඔබේ හිත භාවිත කරන්න. හැබැයි ඔබට අද මේ ධර්මයේ ගැඹුරුයි වගේ තේරෙන්න පුළුවන් අතහැර ගන්න එපා. ඔබ කොහේ ගියත් ඔබට ඔය ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව අවබෝධ කරගන්න වෙනවම තමයි. ඔබ ওই විදිහට රූපේ පිළිබඳව ඔබ ඇති කරගන්න ආත්ම සංකල්පනා ඔබට ඉවත් කරන්න වෙනවම තමයි. ඔය කියපු විදිහට ඇහැට පෙනෙන රූප ගැන ඔබට ওই විදර්ශනා නුවණ පවත්වන්න වෙනවම තමයි. ඔය හිත පිළිබඳව ඔබට විදර්ශනාව පවත්වන්න වෙනවම තමයි. ඒ නිසා අතහැර ගන්න එපා. ඒක කොහොම හරි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඉතින් අද දවසේදී ආදුනිකවම ඇහුවනම් කෙනෙකුට මේක තේරුම් ගන්නට ටිකක් අපහසු වෙන්නත් පුළුවන්, ටිකක් ගැඹුරු කාරණා ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි ඔබට මේක තේරුම් ගන්න අපහසු වුණා නම් ඔබ වඩාත් තව දුරටත් තේරුණ කෙනාට වැඩිය අප්‍රමාදී වෙන්න ඔබට මොකක්වත්ම තේරුනේ නැත්තම්. මෙච්චර බුද්ධ ශාසනයක් ලැබිලා, මනුස්ස ජීවිතයක් ලැබිලා ඔබ නිෂ්කාරණ දේවල් වෙනුවෙන් මේ ජීවිතේ වැය කරනවා, ඔබට මෙච්චර අර්ථහන්විත දෙයක් තේරෙන්නේ නැත්තම් එහෙනම් ඔබ තමයි අප්‍රමාදී විය යුතුම කෙනා. කෙසේ හෝ තේරුම් ගන්නවා කියලා. එනිසා මේක අතහැර ගන්න එපා. මේකත් එක්ක කොහොම හරි ඉඳලා මේ කියන කාරණාව හරියට තේරුම් ගන්න, නිවැරදිව අවබෝධ කරගන්න. ඒ සඳහා ඔබ අප්‍රමාදීව උත්සාහවත් වන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා.